විිසි හතරවෙෙන තන්හාවරගය තන්හාවගන වදාළ කොටස පළවිනි ගාතාරත්න ප්‍රමාදයෙන් කල්ගෙ වන පුද්ජලයාගේ තෘෂ්ණාව වැඩින්නේ ගහ වටකරගෙන එතන මාළවා වැලක් වගේ වනයේ ගස්හොල ගෙඩිකන්න කැමිති වඳුරෙක් ගහින් ගහට තැනපැනයනො වගේ ඒ තැනැත්තා බවයෙන් භවයට මාරුවිෙනෝ. දෙවිදිගාතාරත්ම. ලෝකයේ අරමුණුවලට ඇලී යන ස්වභාාවිය නිසා විසත්ධිකායැයි කියන ලද ලාංක තුෘෂ්ණ විසින් කාවහරි යටකරලා දැම්මුත්. ඒ පුද්ජලයා තුළ ශෝකය වැදින්නේ මහා වැස්සට තෙමිලා, පඳරුදාන සැවෙනදරා වගේ තුන් වන ගාථරාත්වේ මේ ලෝකයේ ඉක්මවායන්න දෂ්කරවූ මේ ලාමක තුෂ්නාව යම්පනිික් විසින් මර්ධනය කළොත් නෙළුම් කොලේකින් වතුරබින්දු ගිලිහි යනවාවාගේ පොහු තුළින් ශෝකය පහවෙලා යනවා අවිනිගාතාරත්. දැන් මෙතන රැස්වෙලා ඉන්න හැමදනෙකුටම යහපතක් වේවා. මංඔබට අවවාදයක් දෙන්නම්. සැවනදරාම් මල්වලින් ප්‍රෝජනඇති උදවිය සැවනදරා පඳුරු මුලින් උදුරලා දාන වගේ මේ තුෂ්නාවත් මුලින්ම උදුරලාදාන. ගංගවුරේ හැදිච්ච වන පඳුරක් සැඩවතුර පහරකින් ගැලවෙලා, ගාගමයනො වගේ මාරයාවිසින් ඔබව ආය ආයමත් විනාශ කරන්නේ පා. ජේතවනාරාමේදී කපිල මත්සයා අරභයා වදාළගාතාවකි. අයමනි ගාතාරවය. ප්‍රියමනාපූ අරමනොස්සේ ආයතනයන්ගෙන් තිස්හයාකාරයකින් තන්හාගඟ ගලනවා. ඒත් තන්හාාවට අහුවෙලා සරාගී කල්පනාවටම බැඳිල ඉන්න අඥානපුද්ජලයා අපායට ගිහිල්ලයි නවතින්නේ. හත්වන ගාථරත්වේ. මේ ඇස්කන්නාසාදී හැමතැනකින්ම තන්හාගං ගලා බසිනෝ ඊට පස්සෙම මේ තන්හාාව ජීවිතේපුරා එතිලා තියෙන්නේ වැලක් වගේ තමාන්තුල හටගත්තු මේ තන්හාවැල හඳුනාගෙන් ප්‍රඥ්ඥාව නැවිති ආවිදයෙන් මුලින්ම සිඳින්නෝන අටවැනිගාතතාරත්ව මේ සත්වයාට තන්හාව නිසා තමන්ගන්නා අරමනුවොස්සේ යම්කිසි සතුතක් ඇතිවෙනවා තමයි. ඕන්නේ මෙහිරට බැදෙනවා. ඒ සැපේම හොයන්න පටන්ගන්නවා එමජු සත්වයන් ඒ කාන්තයෙන්ම ඉපදෙනදිරණ සංසාරය කරාමයනවා. වන ගාතාරත් මේ සත්්‍ය ප්‍රජාව තන්හාව මුල්කරගෙන යන ගමනේදී බහි ගැහිගැහි ඉන්නේ තොන්ඩුමකට අහු වෙච්ච ආවික් වගේ කෙරෙස් බන්ධනයෙන් බැඳනු සත්ව යන්න අනන්ත කාලයක් තිස්සේ ජරාමරණ දුකටමයි ආය ආයිමත් වැටල්න්නේ. දසවි නිගාතාරත්තය. මේ සත්්‍ය ප්‍රජාව තන්හා මුළු කරගෙන යන ගමනියදී බයි ගෙහිගැහි ඉන්නේ. තොන්ඩුවකට අහු වෙච්ච හාවෙෙක් වගේ එනිසා තන්හා රහිත වූ නිවන කැමැති භික්‍ෂුව ඒ තන්හාවමයි දුරු කරන්න ඕන. වේලුවනේදී රි පැටියෙක් අරභයාාවදා ගාථාවන්ම එකලොස් වනි ගාතාාර යමින් ගිහිජීවිතය නැමැති කෙලෙස්වනෙන් නිදහස්වෙලා ආර්‍ය වාසයට ඇලිනව ගිහි බන්ධනයෙන් නිදහස් වෙලා ඉන්න ඔහු ආයමත් කෙලෙස්වනයක් වෝ ගිහි ගෙදරටම දුහනවා බන්ධනයෙන් මිදිලා ආයමත් බන්ධනයවතුම දුහන මේ පුච්චලයා දිහා බලන්න. වේළුවනේදී සිල්ු හැරි භික්ෂවක් අරභයාවදාල ගාතාව. දොළස්සුනි ගාතාරත් යම් කෙනෙක්ව යකට දැම්වලින් බැඳලා තිබ්බත්. දඩුකඳේ ගහලතිබ්බත්. බවස්ථනවලින් කර ලනුවලින් බැඳලා තිබ්බත්. ප්‍රඥාවන්තයෝ බල්වත් බන්ධනය කෙල කියන්නේ ඒකට නොවේ. කනකර අබරණවලට අඹුදරුවන්ට බැඳියී ගිය සිතිින් යුත්තව. ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇද්ද, දහතුන්වන ගාතාරත්වය ප්‍රඥාවන්තයෝ අන්නේකට තමයි බලවත් බන්ධනය කල කියන්න ඒක හරියට ලිහිල්ව පෙනුනට අපායට ඇදගෙන යන්න පුළුවන් හොත් මිඳන්න දෂ්කරෝත් බන්ධනය ඒකමයි කාම සැතිය සිතින් අත්හරලා ඒ කෙරෙහි අපේක්ෂා රහිත වුණු නුවනැති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදිවෙනවා සැවැත්නවරදී ශිරකරුවන් පිරිසක් අරභ්‍යයා පදාළගාතාවතු. දාහත්‍රවනි ගාතාරත්නය. මේ රාගියට ඇලිලා තමාවිසින්ම දැලව්‍යාගෙන ඒකෙ මැදට වෙලා ඉන්න මහුළුුවෙක් වගේ. නමුත් නොුවනැති උදවිය සියල්දුක් නැතිකර දැමීමට කාමයන් කෙරහි අපික්‍ෂාරහිත වෙලා කෙලිස් බන්වන සිදගෙන නිවන කරාමයනවා. වේල් වනයේදී කේමාබිසුවාරභයා වදාළ ගාතාවන්න. පාලුස්සිනි ගාතාරත්මය. අතීතිය ගැන පසු තැවන එක අත්හරන්න අනාගතයේ මවන එකත් අත්හරයන්න වර්තමානට බැඳන එකත් අත්හරයන්නේ මේ භවයෙන් එතර වෙන්න හැමදයකින්ම මිඳු සිතක් ඇතිකෙනෙක් වෙන්න ආය ආයමත් මේ ඉපදින දිරණ ලෝකට නොයෙන කෙනෙක් වෙන්න රජගහනුවර උද්ගසියන සිටි පුත්‍රයා අරභ්‍යාව දාළ ගාතාවද දාශන නිගාතාාරත් සහර උදවිය ඉන්නවා කාම විතර්කමයි හිතහිතයින්නේ ටයුණු රාගසිතකින් යුක්තව සුභ විදිටමයි බලබලන්නේ එතකොට ඔහු තුළ තංහාාවමයි වැඩින්නේ අන්තිමේදී ඒ තන්හා බන්ධනය හොඳටම දැඩිවෙලා යනවා. දාහත්්‍යනිගාතාරත්ද. රාගසිතිවෙලි සංසුඳවාගෙන අසුභ භාාවනාවේ හිත අලවාගෙන හැමවිටම සිහි ඇතිව අසුභ භහාවනා වඩනවා නම් අන්නේ තැනැත්තා මේ තන්හාාව ප්‍රහාණය කරනවා මාරබන්ධනය සිඳලාදානවා ජේත වනාරාමේදී තරණ භික්‍ෂුවක් අරභයාවදාළ ගාතාවන්නේ දාටවිනි ගාතාරත්නය යම් භික්ෂුවක් නිවන් මගේ කෙළවරට ගියානම් කිසි ඇැතිගැනීමක් නැත්නම් තන්හාාව දුරුකලානම් නෙකලෙස්නම්, භාාවය නැමැති උල් උදුරලා දැම්මානම් ඔහුට තිබෙන්නේ නේ අන්තිම ශරීරය විතරයිර. දහනමිනි ගාතාර. යම් යික්ෂුවක් තන්නාව දුරකරලා නම් පාධන රහිතනම් නිවන් මග පවසන්න දක්ෂනම් පෙරපසුපද ගලපාගෙන අකුරුත් ගලපාගෙන මනාකුට ධර්මයත් පවසයි නම් ඇත්තටම ඔහුට තියෙන්නේ අන්තිමශරීරය මහා ප්‍රඥාවන්තයා මහාපුරුෂයා කියලා ඔොහුටයිකිවේත්තේ. ජේතවනාරාමේදී වසවත් මරු අරභ්‍යාව දාළ ගාථාවන්ව විසිවෙනි ගාතාරාත මං හැම අකුසලයක්ම මර්ධනය කළා හැම දෙයක්ම අවබෝධ කළා මංකිසි දේකට ඇලල්ලනේ හැමදේම ඇත්හැරයාා තුෘෂ්නා වශය වුණා සසරදුකින් නිදහස් වුනා සම්බූ ඥානෙන් යතාාර්ථය අවබෝධ කළ මංකාාවනම් ගුරුකොට ගන්නද. ගයාවත් බරණසත් අතර උපක ආජයකයා අරභයාවදාළ ගාතාව. විසියක්කනි ගාතාර. හැමදැන් පරදවා ධර්මධානයයි ජයගන්න හැම රස පරදවා ජයගන්නේ දහම් රසයයි හැම ඇල්ම පරදවා දහමට ඇලුම්කිරීමමයි ජයගන්න සීලදුක් පරදවා තන්හාව නැතිකිරීමමයි ජයගන්නය ජේතවනාරාමේදී සක් දෙවදු අරභයා වදාළ ගාටාව විසි දෙවි නිගාතාරත් වන්න සැපසම්පත් විසින් අඥඥාන පුද්ජලයාව විනාශ කරලදානෝ නමු සසරින් එතරවීමට නිවන සොයාගෙන යන්න කෙනාව ඒ විදියට වනසන්න බෑ අඥඥාන පුද්ජලයා සැපසම්පත්වලට තියෙන ආශාව නිසා වෙනසෙන්නේ අනුවන්ලවා තමනමුුවම වනසාගන්නවාගේ ජේතවනාරාමේදී අපපුත්තක සිටානන් අර්භ්‍යාවදාන ගාතාව. කුඹුරේ ගොයමට රෝගහටගන්නවා වගේ මේ සත්ථ ප්‍රජාවද රාග නැමිති රෝගයෙන් යුක්තයි. එනිසා වීතරාගේ උතුමන්ත දෙන දානයෙන් තමයි මහන්ඵල ලැවේිය. විසි හතරවනි ගාතාර. කුගුරේ ගොයොමට රෝගහටගන්නවා වගේ මේ සත්ත ප්‍රජාවද දේශය නැමති රෝගයෙන් යුත්තයි එනිසා දේශරහිත උතුමන්ට දෙන ධානීෙන් තමයි මහත්ඵල ලැබෙන්නේ. විසි පස්ශ්‍රනි ගාතාරත්ව කුඹුරේ ගොයමට රෝගහටගන්නවා වගේ මේ සත්ත ප්‍රජාවද මෝහෙ නැමති රෝගීන් යුක්තයි. එනිසා මෝහය රහිත උතුමන්ත දෙන දානින් තමයි මහත්ඵල ලැබිය. විසිහයවැනි ගාතාරත්න. කුඹුරේ ගොයමට රෝගහටගන්නවා වගේ සත්්‍ය ප්‍රජාවද ලාමක ආශාවන්නමැති රෝගීන් යුත්තයි එනිසා ලාමක ආසා රහිත උතුමන්ත දෙන දානෙන් තමයි මහත්ඵල ලැබෙල්ල තවතිසා දෙවළුවදී අංකුර දිව්‍යපුත්‍රයා අරභ්‍යාවදාල් ගාථාව විසි තරවෙෙන තන්හාවර්ගිය නිමාවයේ. තන්හාව ගෙනනවදාල කොටස නිමාවීයේ.